ශුභ දවසක් වේවා ප්‍රිය ආසන්නෙනි. මේ පාස්ටර්නෙවිල් දිනපතා ඔබ වෙත ගෙන එන හාස්කමේ වචනයයි. අද සැප්තැම්බර් 8 වෙනිදා ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උතුම් නාමයෙන් මම ඔබට පළමුව ආශිර්වාද ගෙන එනවා. ප්‍රියදර දරුවනි, අද ජීවනයේ කෑම අද මන්නා යාකොබ් පොතේ පළවෙනි පරිච්ඡේදයේ 16 සහ 17 අපි මෙනෙහි කරන්නට යනවා. අපේ අදිෂ්ඨානය වුණේ මේ මුළු පරිච්ඡේදයම මෙනෙහි කරන්නටයි. අපි ඊයේ දවසේ 15 වෙනි වගන්තිය, නමුත් අද අපි 16ට ඇතුල් වෙනවා. බයිබලයේ කියනවා, මාගේ ප්‍රේමවන්ත සහෝදරයනි, නොරැවටෙල්ලා. නැත්නම් King James version එකේ අපිට කියා දෙනවා, වැරදි අදහසක් ඇති කරගන්න එපා කියලා. රැවටෙන්න එපා. 17 කියනවා, සෑම යහපත් දීමද, සෑම සම්පූර්ණ දීමනාවද, කිසි වෙනස්වීමක්වත් හැරීමේ ඡායාවක්වත් නැත්තා වූ ආලෝකවල පියාණන් වහන්සේ කෙරෙන් ඉහලින් බැස එන්නේ. එතකොට අපි 15 වෙනකන් අපි කතා කරේ පාපය ගැන, පරීක්ෂාව ගැන, දැන් වෙන මාතෘකාවක්. දැන් කතා කරන්නේ දීමනාව ගැන. ඒක නිසා අහුවෙන්න එපා මිනිසුන්ට. මිනිසුන්ට අහුවෙන්න එපා, මිනිසුන්ට රැවටෙන්න එපා. මිනිසු රැවටු මිනිසු කියයි වෙන වෙන දේවල්. නමුත් ඉහලින් ආවා දීමනාවක්. කව කාගෙනද මේ කතා කරන්නේ? මේ කතා කරන්නේ උන්වහන්සේගේ පුත්‍ර ජේසුස් වහන්සේ ගැන. ඉහලින් ආපු දීමනාව ජේසුස් වහන්සේ, ඒක යහපත්, ඒ වගේම ඒක සම්පූර්ණ සම්පූර්ණ දීමනාවක්. එතකොට අනිත් දීමනාවක් ඔබට මේ ජීවිතේ ලැබෙන අනිත් දීමනාව පවා දෙවියන් වහන්සේ දෙන නිසා ඒවත් යහපත් දීමනාවක්, සම්පූර්ණ දීමනාවක්. නමුත් මෙතන එළිදරව්ව තියන්නේ තමන්ගේ පුත්‍ර ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ. ඒ වගේම කියනවා මේ ආලෝකවල පියාණන් වහන්සේ, අපේ පියාණන් වහන්සේ, ආලෝකවල පියාණන් වහන්සේ, ඒ උන්වහන්සේ කිසිම වෙනස් වීමේ හැරීමේ ඡායාවක්වත් නැහැ උන්වහන්සේට. මොකද උන්වහන්සේ දෙවියන් වහන්සේ. උන්වහන්සේ මිනිසෙක් නෙමෙයිනේ බොරු කියන්නේ. උන්වහන්සේ දෙවියන් වහන්සේ. උන්වහන්සේ මලාකි 3:6 කියන විදිහට උන්වහන්සේ කිසි වෙනස් වීමක් නැති දෙවියන් වහන්සේ. හෙබ්‍රව 13:8 කියන විදිහට ජීසුස් වහන්සේ ඊයේ තදත් හැමදාමත් එක වගේ. ඉතින් දෙවියන් වහන්සේවත්, පුත්‍රයන් වහන්සේවත්, සුද්ධාත්මයන් වහන්සේවත් වෙනස් වෙන්නේ නැහැ. ඒ අය හැමදාම ඔබට ප්‍රේම කරනවා. ඒ නිසා තමයි මේ මිදීමේ සැලසුම හැටියට තමන්ගේ පුත්‍ර ජේසුස් ක්‍රිස්තුස් වහන්සේව එව්වේ. ඉතින් ඔබ මොන ආගමේ වුණත් කමක් නැහැ. ඔබ කවුරුණත් කමක් නැහැ. ඔබ කොයිතරම් පාප කරලා තිබුණත් කමක් නැහැ. දෙවියන් වහන්සේ මේ සම්පූර්ණ දීමනාව එව්වේ. දීමනාවක් හැටියට ඔබ උන්වහන්සේව පිළිගත්තොත් ඔබට දෙවියන් වහන්සේ හා සමග හැමදාම ජීවත් වෙන්නට, සදාකාල ජීවනය ලබන්නට පුළුවන් වන පිණිසයි. දේව ආශිර්වාදයෙන් පිරි සුභ දවසක් වේවා කියා මා ඔබට ආශිර්වාද ගෙන එනවා. ඔබ කවුරුණත් කමක් නැහැ. දෙවියන් වහන්සේ ඔබට ප්‍රේම කරනවා. ආමෙන්.